සද්ධා සම්පන්න සදහැවතුනි සදහැවතියනි, වරුණ එන්ටර්ප්‍රයිසස් වෙතින් නිපදවන ලද සුමදුර විරුදුබණ කැසට් පටයට අද මා මාතෘකා කරගත්තේ බුදු බව ප්‍රාර්ථනා කළ ඉති කුමාරී පිළිබඳ ගෙතෙන කතා වස්තුව. එය ගායනා කිරීමට මත්තෙන් තෙරුවන් සරණ යමු. සාරේ දහම් රස දෙනා පාර සදා බුදු උනා, ඕරවලා වැසි වැස්සු අමාර සිනග පෙරදුනා. නාමින් පව් සැමදිනේ දාමින් අග තැන් උනේ, යාගුණ ලොව පෑදුව ඇටි කාචීවර ඉම්පෙනේ. දී දම් රස පිරේ ගලමින් පාලට හැරේ, ගලන ජලය සිල් සුවඳයි නේ රංජන ගම් තෙරේ. හොඳ ගුණ දම් රැස් වුව තෙද මරු පසු බැස්සුව, අද නම දිමි භගවත් හිමි සදහම් වැසි වැස්සුව. සුන්දර අම බස් බෙදූ ලොවටම සිත් සැදු, පිම්බල ලැබ ගන්නට අද මම නම දිමි සම්බුදු. සිර සැප අත්හැර දමා කරමින් පින් සිත් දිනා, සුරගුරු සයි ලෝකනාත මරණි මරා බුදුනා. සුන්දර මග මායමි රම්මුනි ගුණ ගායමි, බර ජනයින් සැම දෙන දම් සිසිලෙන් නාවමි. දින දැන පාපය නසා මනහර දම් දෙසු නිසා, ගුණ නොමදත් වන සතුනුත් බණ ඇසුවලු දන ගසා, බණ ඇසුවලු දන ගසා. දැන් අපි ඉති කුමාරිගේ කතා වස්තුවට ඇහුම් කම් දෙමු. දීපංකර බුදු හිමි බුදු වෙන්න පිරුම් පිරු සමයක, කවුසෙකු වී සිල් රකිනා විටමි අඹ ගස් සෙවනක. දින හතක්ම අඹ ගස යට තවුස්තුමා සිල් රකින්නේ, ළඟට ලැබෙන දෙයක් පමණි එතුමා ආරයට ගන්නි. අප ගෞතම බුදු සමිඳුන් ලේනියක්ව උපත ලබා, අඹ ගස මත ඒමෙන් අත දුවනවා පොඩි පාද තබා. දීපංකර බුදුරජාන් වහන්සේ බුදු වෙන්න පෙරුම් පුරණ එක් සමයක තවුසෙක්ව ඉපිද මී අඹ ගසක් යට සෙවනට වෙලා තවුස් දම් රකින්නවා. දින හතක්ම මී අඹ ගස යට තවුස් දම් රකින්න තවුස්තුමා ළඟට ලැබෙන දෙයක් පමණයි ආහාරයට ගන්න. අන්නෙදා ගෞතම බුදුරජාන් වහන්සේ ලේනියක්ව ඉපිද මේ මී අඹ ගසේ අතුවල ඒ මේ අත දුවනවා.